මට ඔයා බලන්න ආසයි. මට ෆොටෝ එකක් එවන්න. එයා මට හිම කිව්වා. කියන හේතුව තියෙනවනේ හරියට නේ ලියමු කෝණ කියලා රේඛා දෙකක් යම් ලක්ෂයකදී හමු වීමෙන් පුරුටිකල් ලියමුවා දි අඩුපාඩු නම් හොයන්න මේ පමණ මට වයස 16 මං තාම ඉස්කෝලේ යනවා මේ මගේ පළවෙනි අත්දැකීම මං පාසල් කාලෙම තමයි ඒක අත්විඳින්නේ සාමාන්‍ය පෙළ කරද්දි අපේ ආදර කතාව ගොඩක්ම උනේ ඔන්ලයින් තමයි chat කරන එක විතරයි අපි කරේ සැරින්සරේට මට වීඩියෝ කෝල් ගත්තා මං ඒව අන්සර් කරේ නැහැ. මොකද මගේ හිතේ තිබ්බයි තමයි පළවෙනි ආදරේනේ. ඒ හදිසියෙම මගෙන් ෆොටෝ එකක් ඉල්ලුවා. තිබ්බ ආදරේට මං ඉතින් ඒක යවුවා. සයිබර් සර්විලන්ස් නැත්නම් මම්මිය ගැන කරුණු හෙව්වා Google එකෙන් එතකොට පොත්පත් වලින් හෙව්වා ඊට පස්සේ මට හම්බුණා 1929 කියන අංකය ඒක මම හොයන්න ප්‍රධාන හේතුව උනේ මං කලින් සහභාගී වුණ සම්මන්ත්‍රණයක මට කොළයක් හම්බුණා ඊට පස්සේ තමයි මම හොයන්න පටන් ගත්තේ මට ඒකට පිළිතුරක් විදිහට 1929 අංකය හොයාගන්න පුළුවන් වුණා ඊට පස්සේ මම බය වුණා කතා කරන්න මොකද මං තාම පොඩි ඉස්කෝලේ යනවා සාමාන්‍ය පෙළ කරන දරුවෙක් හින්දා මට බනී කියලා හිතුණා හැබැයි ඒක බොරු කතාවක් සමාජයේ තියෙන මිත්‍යාවක් මොකද එයාලා මගේ ප්‍රශ්න හොඳට අහලා මගේ ප්‍රශ්නෙට හොඳම උත්තරේ දුන්නා මං ඊළඟට කරන්න ඕන එක මට එයාලා කියලා දුන්නා මට ඒක ලොකු හයියක් වුණා මං කිව්ව විදිහට ගියා මට කිව්ව විදිහටම CID නිලධාරියෙක් එයා ලෙවලා තිබ්බා ඔහුව අත්අඩංගුවට ගත්තා එයාගේ ෆෝන් එක චෙක් කරද්දී තවත් පාසල් දරුවන්ගේ නිර්වචාරෝප ගොඩක් තිබ්බා කියලා මට දැනගන්න ලැබුණා. වයසින් පොඩි වුණත් මම පොත්පත් වලින් පාසල් තිබ්බ සම්මන්ත්‍රණ වලින් මම දැනගත්තු කරුණු නිසා සයිබර් ප්‍රකාශ සිදුවන ළමා අපචාර පිළිබඳව යම් තාක් විරුද්ධ දැනුමක් මට තිබ්බා. ඒක නිසා මට මාවම බේරගන්න පුළුවන් වුණා. මට ගොඩක් සතුටුයි.